අපි සති කිහිපයක් තිස්සේම කරන ලද විමර්ශන කටයුතු වලින් අපිට අවසාන නිගමනයකට එන්න තියෙන්නේ මේ වන විට අඩු වැඩියෙන් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මේ ඩෙල්ටා රෝගීන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුණු රෝගීන් ඉන්න පුළුවන් කියන එක. ඒ වගේම තමයි ඒ එවැනි රෝගීන් සිටිනවා නම් එවැනි ප්‍රදේශයක අපි මේ රෝගය බෝ වෙන්නට ඉඩ හැරියොත් අනෙක් ප්‍රභේද වලට වඩා වේගයෙන් මේක පැතිරෙන්නට ඉඩ තියෙනවා කියන එකත් ඉතාමත් පැහැදිලි. එවැනි තත්ත්වයක් තුළ අපිට අවශ්‍ය කරන දේ තමයි මේ රෝගය ආසාදනය වෙන රෝගීන් සංඛ්‍යාව අවම කර ගැනීමටත් සමස්තයක් වශයෙන් ගත්තහම මේ රෝගය පැතිරීමට තියෙන ඉඩකඩ අවම කර ගැනීමත් තමයි අවශ්‍ය වන්නේ. ඒ සඳහා අපි දන්නවා ඩෙල්ටා රෝගීන් වෙනම හඳුනා ගැනීමට මූලික ක්‍රමවේදයක් නැහැ. ඒක කාලය ගත වන වියදම් අධික ක්‍රමවේදයක් නිසා ඕනෑම රටක ලංකාවේ පමණක් නෙවෙයි වෙන ඕනෑම රටක වුණත් ඒක කරන්නේ නියදියක්ගෙන යම් කොතරම් ප්‍රතිශතයක් මේකට මේ ප්‍රභේදයේද කියලා බලලා ඒ අනුව ඇස්තමේන්තු ගත කිරීම තමයි කරන්නේ. මේ දක්වා ලංකාවේ කරලා තියෙන පරීක්ෂණ වලින් පැහැදිලිව දීලා තියෙන ඇස්තමේන්තුව තමයි විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ ප්‍රදේශයේ 20-30% පමණ ප්‍රමාණයක් ඉන්න පුළුවන්. අනෙක් ප්‍රදේශවල ඒ ඊට අඩු වැඩි මාසයෙන් වෙන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳව ස්ථිර වචනයක් මේකට ප්‍රකාශ කරන්න අමාරුයි. නමුත් අනිවාර්යයෙන්ම ඒ රෝග ප්‍රභේදය තිබෙන බව ඒ ගැන අපිට මගිතේ අපිට බය නැතුව කියන්න පුළුවන්. එවැනි තත්ත්වයක් තුළ අපිට කළ හැකි දේ මොකක්ද? පළවෙනිම දේ තමා මේ රෝගය මම නැවත නැවතත් අවධාරණය කරනවා මේ ප්‍රභේදවල බෝවීමේ හැකියාව වැඩි කියන්නේ බෝ වෙන්නට ඉඩ දුන්නොත් පමණයි ඒ අයට ඒක බෝ වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බෝ වෙන්නට තියෙන ඉඩ අවම කර ගැනීම සඳහා අවශ්‍ය කරන සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒ අයුරෙන්ම ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. ඒක සියලු දෙනාම ක්‍රියාත්මක කළ යුතුයි. එක පුද්ගලයෙක් ක්‍රියාත්මක නොකර තවත් පුද්ගලයෙක් ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මෙම අපේ ඉලක්කයේ ළඟා වෙන්න බැරි වෙනවා. ඒ නිසා සියලු දෙනාම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම හැකි පමණින් ජනතාව අත්‍යවශ්‍යම හේතුවකින් තොරව ජනතාව ඒකරාශි වන ස්ථානවලට එක්රැස් වීමෙන් වැළකීම මුහුණු ආවරණය නිසි පරිදි පැළඳී සිටීමත් සම්පූර්ණයෙන්ම ඒ කාල සීමාව තුළම අවශ්‍ය කාල සීමාව තුළම ඒක නිසි පරිදි පැළඳ සිටීමත් නිතර අතසේදීම වැනි ක්‍රියාමාර්ග ගැනීමෙන් මං හිතනවා මේක පැතිරෙන්නට තියෙන ඉඩ අවම කරන්න පුළුවන්. ඒක හරහා මේ රෝගය අනික් ප්‍රදේශවලට යන එකත් අවම කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිශක්තිකරණය හරහා අපිට මේ රෝගය වැළඳෙන එක නවත්වන්න අමාරු වුණත් මේ රෝගයෙන් ඇතිවන්නා වූ සංකූලතා අවම කරගන්න පුළුවන්. අන්න ඒ නිසා අපි ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන්ම තමන් මේ එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලහිත පුද්ගලයෙක් නම් එන්නත් ලබා ගැනීම සඳහා කරන ඉල්ලීමක් කරන එහෙමත් නැත්නම් දැනුම් දීමක් කරන අවස්ථාවක නොපැකිලව ගොස් එම එන්නත ලබා ගන්න තමන්ගේ පවුලේ අනෙකුත් සුදුසුකම් ලැබලා තියෙන ඒ කියන්නේ ලැබිය යුතු පුද්ගලයෝ ඉන්නවා නම් ඒ සියලු දෙනාටමත් නොවරදවාම ඒ එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.